ඇත්තටම ගොඩක් සතුටුයි සර්ජරිකෙන් පස්සේ මාස 8ක් හිටියා. ඉතින් මම ඒ කාලේ ගොඩක් ට්‍රේනින් වලට මම ගොඩක් යොදාගත්තා, ස්පෙෂලි ෆිට්නස් ෆිසිකල් පැත්ත ගොඩක් අපි ට්‍රේන් කරා. ඇත්තටම සතුටුයි මේ මැච් දෙකේ පර්ෆෝම් කරන්න මට ඕනුනේ හොඳ කම්බැක් එකක් දෙන්න. ඒ දේ කරන්න හම්බුණා. පළින් තරගෙත් අපි දැක්ක ඒගොල්ලන් පන්දු යද්දී විකට් ස්ලෝ අපේ විකට් 4ක් ගියා. ඉතින් අපිත් මුලින් බෝ කද්දී ප්ලෑන් එක උනේ හොඳ තැංගල බෝ කරන්න. මොකද විකට් එකේ ලේසි නෑ ස්ලෝ හන්ද ගහන්න පාරවල් වලට යන්න. ඉතින් අපි දෙන්නම හරි දේ කරා. ඉතින් ඒකින්ද පවර් ප්ලේ එකේ කඩලු පහක් දවා ගන්න පුළුවන් වුණා. ෆාස්ට් බෝලින් යුනිට් එක මම හිතන්නේ හොඳටම පර්ෆෝම් කරා. ඉතින් පවුගේ ටිකේ ස්පෙෂලි රාජිත් අසුන් රාජිත් ඉන්නවා, එයාගේ මම ලහිර කුමාරා මතීෂ පතිරණ ඇවිල්ලා ඉන්නවා. ඉතින් එයාගේ IPL එක යා හොඳට කරා. ඉතින් විවිධ එක එක විදිහ කම්බිනේෂන් එකක් තියෙනවා. ඉතින් එකම ආකාරයේ පන්දු යවන්න හතර දෙනා විදි හතරකට. ඉතින් මැච් එක අනුව යොදා ගන්න පුළුවන් හොඳම කට්ටිය යොදාගෙන මම හිතනවා අපිට හොඳ තරගයක් දෙන්න පුළුවන් කියලා. ඇත්තටම දුෂ්මන්ත ගැන කතා කරොත් එයාගේ ස්කිල් එක කවදා නැති වුණේ නැහැ. ලංකාවේ මාලිය ගියාට පස්සේ දුෂ්මන්ත තමයි ෆාස්ට් බෝලින් රන් කරේ. එයාගේ ස්කිල් එක ඉතාමත් වැඩි. ඕත කෙනෙක්ගේ කකුලක් කරනවා කියලා එයාගේ ලියන එක කවදාවත් නැති වෙන්නේ. එයාගේ ස්කිල් එක තියෙනවා. දුෂ්මන්තත් එහෙම එයාගේ කකුලේ ආබාධය වුණේ උනාට එයාගේ රිද්මය ස්කිල් එක හැමදාම පවතින දෙයක්. ඉතින් මම හිතනවා දුෂ්මන්ත තව ගොඩක් දේවල් ලංකා ක්‍රිකට් වලට ඒ වගේම ලෝකෙට ඔෆර් කරන්න දෙනවා. ඉතින් මම හිතන්නේ දිගටම එයා පර්ෆෝම් කරයි කියලා. පළවෙනි තරගයේ පෙරදිලා ඊතුරු තරඟ දෙක ජයග්‍රහණය කරන්න ලොකු එෆර්ට් එකක් දාන්න වුණා. ක්වොලිෆයර්ස් වලට යද්දී ලොකු කන්ෆිඩන්ස් එකක් තියෙනවා. මොකද අෆ්ගනිස්තානය කියන්නේ හොඳ කණ්ඩායමක්. ඔවුන්ගේ කම්බිනේෂන් එක නම් බැරුවොතින් ඔක්කොම ඉන්නේ හොඳ ප්ලේයර්ස්, හොඳට ක්‍රිකට් ගහපු කට්ටිය. අද වෙද්දී අෆ්ගනිස්තානය සුළුකොට තකන්න බෑ ලෝක මට්ටමේ. මම හිතන්නේ මේක හොඳ බූස්ට් එකක්. ක්වොලිෆයර්ස් වලදී පුහුණු වීම තරඟ දෙකකුත් තියෙනවා. ඉතින් අපේ කණ්ඩායම හොඳට ජෙල්ලලා තියෙනවා. මම හිතන්නේ හොඳ තරඟාවලියක් දීලා ඒ තරඟාවලියේ ජයග්‍රහණය පුළුවන් කිරීමේ හැකියාවක් පවතිනවා. ඇත්තටම මේ යන කම්බිනේෂන් එක ගැන සතුටුයි. අපි වෙනස් කරේ ෆාස්ට් බෝලර්ස්ලා පොඩ්ඩක් වෙනස් කරලා බැලුවා. ඒ වගේම සදීරව පාවිච්චි කරා. ඉතින් මම හිතන්නේ මේ කම්බිනේෂන් එක ඇත්තටම හොඳයි. මොකද ස්පිනර්ස්ලා 3 දෙනෙක් ඉන්නවා. ඒ වගේම ප්‍රධාන වේගම් පද්දු යවන්නන් දෙන්නෙක් ඉන්නවා. මාත් ඇතුළුව 3 දෙනෙක් ඉන්නවා. ඉතින් මම හිතන්නේ සිම්බාබ්වේ වගේ තනතිරු වලට මේ කම්බිනේෂන් එක වඩාත් යෝග්‍ය වෙයි කියලා. ඉතින් ප්ලේයර්ස්ලා තමයි රිප්ලේස් වෙන්නේ. හොඳම තරඟයක් කරන්න සාමාන්‍ය තරඟකට අපිට රිප්ලේස් කරලා වේග පන්දු යවන්න මාරු කරලා බලන්න පුළුවන්. ඒ වගේම පිටිකරුව මාරු කරලා බලන්න පුළුවන්. ඉතින් ඔය කම්බිනේෂන් එක තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. ආදේශ කිරීම තමයි ගොඩක් දුරට වෙන්නේ. ඇත්තටම මම හිතනවා බුලවායෝ තනතිරුවට අවශ්‍ය කම්බිනේෂන් එකක් අපිත් එක්ක ඉන්නවා. ඉතින් ඒ වගේම මේ දිමුත් කරුණාරත්නගේ ඇන්ජලෝ අයියාගේ ඒ වගේම දුෂ්මන්තගේ පැමිණීම ගොඩක් දුරට ඉම්පැක්ට් කරනවා අපේ එන්ඩ් රිසල්ට් එකද. මොකද ඒගොල්ලෝ ක්‍රීඩා කරන ආකාරය ඒ වගේම අත්දැකීම් කණ්ඩායම සමග බෙදා ගන්න දේවල් ඒවේ වටිනාකම ඉමහත්. ඉතින් මම හිතන්නේ හොඳ සංකල්පයක් තියෙනවා. ඒ වගේම එක්ස්පීරියන්ස් එක තියෙනවා. අපිට කන්ෆිඩන්ස් එක තියෙනවා අපි යොදා ගන්න කම්බිනේෂන් එක සිම්බාබ්වේ ගිහිල්ලා ක්‍රීඩා කරලා ඒ තරඟාවලිය ජයග්‍රහණය කරන්න. මුලින්ම කියන්න ඕනේ මේ ඇත්තටම වෙලා තියෙන්නේ රිසල්ට් එකක් ගන්න ගයින් නෑ. අපි කලින් ජජ් කරනවා මේක විය යුතුයි මේක වෙන්න ඕනේ කියලා. ඉතින් ක්‍රීඩකෙක්ව මයින්ඩ බෑ තරඟයක් දෙකක් ක්‍රීඩා කරාම. ඉතින් ගොඩක් අයට උණුනේ අරයා වයින් කරන්න මෙයා වයින් කරන්න. ඉතින් ඒ වගේ දේවල් නොහේති අත්දැකීම් එක තමා ක්‍රීඩකයෝ පර්ෆෝම් කරන්නේ. ඉතින් මම හිතන්නේ මම නායකත්වය දරන්න පටන් ගත්ත දවසේ ඉඳන් අපි ඒ කන්ෆිඩන්ස් එක ප්ලේයර්ස්ලාට දුන්නා. ඒ වගේම ඒ එන්වයරන්මන්ට් එක හැදුවා. ඉතින් දැනුත් අපේ ක්‍රීඩකයෝ ඇවිල්ලා කරන්නේ ඒක. දිමුත් අයියා, ඇන්ජලෝ අයියලා ඒගොල්ලෝ ටීම් එකට එකතු වුණායින් පස්සෙත් ඒ එන්වයරන්මන්ට් එක හොඳ විදියට තියෙනවා. ඉතින් මම හිතන්නේ ප්ලේගෙන්ට කන්ෆිඩන්ස් එකයි එන්වයරන්මන්ට් එක ඇතුලේ පිළිගැනීමයි තියෙනවා නම් ගොඩක් දුර යන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අෆ්ගනිස්තානු කණ්ඩායම මේ තරඟ වලටදී අපිට වැඩි උඩින් හිටියේ. ඒ වුණාට අපි දන්න අපේ ස්කිල් එක මොකද්ද, ටැලන්ට් එක මොකද්ද කියලා. ඒක ගොඩක් දුරට අපි විශ්වාස කරාට එළියේ ඉන්න කට්ටිය විශ්වාස කරන්නේ නැහැ. ඒක ප්‍රශ්නෙකුත් නෙමෙයි. අපි දන්නවා අපිට කරන්න පුළුවන් තරම මොකද්ද කියන එක. ඉතින් කණ්ඩායමක් විදියට දිගටම පර්ෆෝම් කරනවා අපි විශ්වාස කරනවා අපිට ඩිලිවර් කරන්න පුළුවන් කියලා රට වෙනවා. අපෙන් මොනවාද උන අඩුපාඩු ඒව ඇනලයිස් කරලා අපි ඒවා කොහොමද ඉම්ප්‍රූව් වෙන්නේ. නැතුව මෙතනට අලුත් ප්ලේයර්ස් ගෙනල්ලා ඒගොල්ලන්ගත් අමාරුවේ දාලා ලංකා ක්‍රිකට් එක පල්ලෙහාට දාන එක නෙමෙයි. ඉතින් මම හිතන්නේ කණ්ඩායමක් විදියට වෙච්ච වැඩිය අපි දන්නවා. ඉතින් අපි බලන්නේ හැමදාම ඒව අවම කරගෙන හොඳට රට වෙනුවෙන් ක්‍රීඩා කරලා තරඟ ජයග්‍රහණය කරන්න. ඉතින් මම හිතන්නේ අපිට ඕන කණ්ඩායම දැන් ඉන්නවා. මම හිතන්නේ ආබාධ වලින් තොරව අපිට යන්න පුළුවන් නම් ඇත්තටම ඉදිරියට තියෙන මේ තරඟ ක්‍රීඩා කරලා හොඳ තරඟාවලි ජයග්‍රහණය කරන්න පුළුවන් හැකියාවක් අපිට පවතිනවා කියලා මම විශ්වාස කරනවා. වර්තමාන කණ්ඩායම ගත්තදින් ඇවිල්ලා අත්දැකීම් තියෙනවා. උන් ගිහිල්ලා ලීග් තරඟ ක්‍රීඩා කරනවා. ඉතින් මෙන්ටලි ස්ට්‍රොง වෙන තරමට පර්ෆෝම් කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ එහෙම කණ්ඩායමක් අපිට ඉන්න